සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත කියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මනුෂාන්ද සිල්වා මම රොෂිනි විජේසූරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත අපවත් වී වදාළ අතිපූජ්‍ය ධම්මාවාස නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන 25 වනදා විලාසිතාවට සීමා නොවි වගකීම වෙනුවෙන් පරිසරය රකින්නයි ජනපති කතරගම දී කියයි පරිසරය රකින්න ජවිපේ පාරට බහිද්දී බඩුමිල ගැන සොයන්න සජිත් පිල කඩේයයි පැහැරගත් බව කියු මාධ්‍යවේදියා ගැන රාජිතගෙන් සහ චතුරගෙන් අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස මහනාහිමියන් අද අලුයම අපවත් වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. කලක රෝගාතුරව පසු වූ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස මහනාහිමියන් අද අලුයම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අභාව ප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා. පසුව බුරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු උන්වහන්සේගේ ශ්‍රී දේහය රිය පෙරහැරකින් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කර වූවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පසොරුවේ ආදාන කමිටුව රැස් වූ අතර එහිදී තීරණය වූයේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමටයි. මේ දේශපාලනේ එහෙම ගිහිල්ලා ඒ පක්ෂ බදාගෙන ඒ වාට ආවඩලා එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒ අයහපත් පැත්ත තියෙනවා. ඒකට අයහපත් මේ කරන්න එපා. මාත්මියෝ කියලා ඒ විදිහට නොඹියව ප්‍රකාශ කරන ශක්තියක් ගතියක් උන්වහන්සේ තුළ පැවතුණා. කොටුකොඩ මහානායක මාහිමිපාණන් වහන්සේ ළඟ තිබුණු ඒ උතුම් සිල්වත් භාවයත් බහුශ්‍රුත භාවයත් නිසා උන්වහන්සේගේ ආත්මාර්ථ සාධනය වගේම පරාර්ථ සාධනයට ඉතාම සුදුසු තත්වයට උන්වහන්සේ පත්ව සිටියා. කෙතරම් ධර්මදරද කෙතරම් විනයදරද කියන කාරණාව මත තමයි භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ වටිනාකම තීරණය කරන්නේ. ගෞරවාස්පද කොටුකොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එබඳු යතිගුණ සපිරි උත්තමයන් වහන්සේ නමක්. කොටුකොඩ මාහිමියන් වහන්සේ ප්‍රාර්ථනා කළ දේ තමයි ධර්මානුකූල සමාජයක් බිහි කිරීම. මහානායක මාහිමියන් වහන්සේගේ අපවත් වීමෙන් සිදු වුණු පාඩුව පිරිමසාගත හැක්කේ ධර්මසන්නිවේදන ක්‍රමය යථාවත් කිරීමයි, ඒ සඳහා නියාමනයක් කිරීමයි. කැදී බිඳී ගිය අතීතයේ අමරපුරනිකායේ පාර්ශවයන් ඒකාබද්ධ කරලා අමරපුර මහා සංඝ සභාව නිර්මාණය කිරීමට දැඩිව කැපවෙමින් ක්‍රියා කළ මහතෙර නමක් බව මතක් කරන්නට ඕන. කොටකොට මහානායක මාහිමියන් වහන්සේගේ ධර්ම දේශනා විලාපය උඩා දරුවාගේ සිට මහල්ලා දක්වාම ඉතාම සතුටු වන අදවතරම ධර්මකාය අතුරත් කරමින් ධර්ම දේශනා කළ මහානායක මාහිමියන් වහන්සේ නමක්. මිනුවන්ගොඩ කොටුකොඩ ගම්මානයේ පදිංචිව සිටි ඇඳවිතාරණගේ හර්මානිස් රොද්‍රිගෝ සහ සෙලෙස්තිනා රොද්‍රිගෝ ඇඳවිතාරණ යුලට දාව 1933 වසරේ ජනවාරි 26 වනදා උපත ලැබූ ධම්මවාස හිමියන්ගේ ගිහිනම වූයේ ඇඳවිතාරණගේ සිරිමිවන් රොද්‍රිගෝ යන්නයි. සහෝදරයින් පස් දෙනෙකුගෙන් සහ සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුතු පවුලක බාලදරුවා ලෙස උන්වහන්සේ උපත ලබා තිබුණා. 1948 වසරේ අගෝස්තු 17 වනදා
ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී කොටුගොඩ ධම්මාවාස නමින් පැවිදි දිවියට පිවිසෙන්නේ එම විහාරයේ විහාරාධිපති වූ පූජ්‍ය උණවටුනේ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙසින්. එවැනිවෙන් ධම්මාවාස හිමියන්ට මඟ පෙන්වා තිබුණේ පූජ්‍ය කොටුගොඩ විමලරත්න නාහිමියන්. රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන ධම්මාවාස හිමියන් මාලිකාගන්ධී විද්‍යෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය හදාරනවා. 1954 වසරේදී උපසම්පදාව ලබන උන්වහන්සේ 1985 වසරේදී අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකම්තුරයට පත් වුණා. අමරපුර භික්ෂුවන්සේ සියලු පාර්ශ්වයන් එක්ව පිහිටුවන ලද අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායක පදවියට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පත්වන්නේ 2017 වසරේදී. තුන්කල් දක්නා ඉසවර නුවණකින් හිමි සුවහසක් වූ බෞද්ධයින්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙරට ශාසනික ප්‍රබෝධිය වෙනුවෙන් මෙන්ම අමරපුර මහානිකායේ අභිවෘද්ධිය වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක්. අස්මාංශ කෑම නොකා ඉන්නක තමයි පළවෙනිදී. ඒ නිසා අපි පුළුවන් තරම් තව කෙනෙකුගේ සතෙකුගේ ආහාරයෙන් අපේ මේ ආදරය කරන සිරුර පෝෂණය කරගන්නේ නැතුව කොළ වර්ග, පලා වර්ග, අල වර්ග, පොතු වර්ග, මල් වර්ග, බෙඩි වර්ග ඒ වගේ බොහෝ දේ අපට ජීවත් වෙන්න පුළුවන්කම සලසපු දේ තියෙනවා. ඒවයින් රැකීම තමයි, ආරක්ෂා වීම තමයි ඉතාමත්ම වටින ජීවත් ශ්‍රී ලංකා අමරපුර මහානිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සමග්‍රී මහා සංඝ සභාව පිහිටවීමටද උන්වහන්සේ නායකත්වයේ ගෙන කටයුතු කළා. අග්‍රගණ්‍ය ධර්ම කථික හිමිනමක් ලෙස මෙන්ම ලේඛනියෙන්ද උන්වහන්සේ ශාසනයට කළ මෙහෙය අතිමහත්. රටවල් රැසක ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කළ උන්වහන්සේට 2007 වසරේදී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත යන ගෞරව නාමය පිරිනැමුවා. මෙරට ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ මහා යතිවරයාණනි, ඔබ වහන්සේට නිවන් සුව. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කර ඇති පිරිස අප්‍රේල් 21 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දෙවයින පුරා විරෝධතා පවත්වන බව අගරදුගුරු අතිඋතු මැල්කම් කාදිනෝ රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාගමදී පැවති විශේෂ යාඥා මෙහෙකට එක්වෙමින්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිඉල්ලා පැවති මෙම විශේෂ යාඥා මෙහෙය අගරදුගුරු අතිඋතු මැල්කම් කාදිනෝ රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී. අවුරු ජනතාව පාවා දුන්නත් ඉල්ලට දුන්නත් අපි අපේ ජනතාවට එහෙම කරන්නේ නෑ. මොන අභියෝග ආවත් මොන බලවේග ක්‍රියාත්මක වුණත් යුක්තිය ඉටුවන තුරු අපි ජනතාව සමග පෙරමුණේ ගමන් කරනවා. ඒ ස්ථාවරයේ අපි සිටිනවා. අපිට ඕනේ යුක්තිය කරනවා විතරක් නෙමෙයි කෙරෙනවා කියලා දකි. ලබන මාසේ නම් අප්‍රේල් 21 වෙනිදා වෙනකොට ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නැත්නම් 21 වෙනිදා අපි කරන විරෝධය ඉතාමත්ම ශක්තිමත්ව ලංකාව පුරාම කරන්නට කටයුතු කරන බව දන්වා සිටිනවා. විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසි කෙනෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව වැරදිකරුවන් ලෙස නම් කරලා තියෙන සමහර උදවිය උසාවිය හමුවට ගෙනෙන්නට 21 වෙනිදාට කලින් රජය කටයුතු නොකළොත් අපිට අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා. ඒක අපි අතහරින්නේ නෑ. සමාජ මාධ්‍ය තුළ පරිසරය වෙනුවෙන් කරන හඬනැගීම විලාසිතාවකට පමණක් සීමා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුරකිමු ගංගා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වමින්. අදට යෙදී ඇති ලෝක ජල දිනයට සමකාමීව එය සංවිධානය කර තිබුණා. සුරකිමු ගංගා වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරුණේ කතරගම මැණික් ගඟ අසබඩදී.
පරිසර අමාත්‍යාංශයේ ප්‍රමුඛ අමාත්‍යාංශ 17ක මැදිහත් වීමෙන් ප්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මෙරට ගංගා 103ම සංරක්ෂණය කර පවිත්‍ර ජල සම්පත ඇති කිරීමයි. කතරගම පූජා භූමිය තුළ පොලිතින් වලින් සැකසූ මල්මාලා වෙනුවට ස්වභාවික සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වා දීම මෙම වැඩසටහන සමගාමීව සිදු වූ අතර උත්සවයට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා මල්මාලා වෙළඳසැලක් නිරීක්ෂණයට දැක්ුණා. සුරකිම ගංගා ජාතික වැඩසටහන ආරම්භ කරනේ ඉන් අනතුරුවයි. පරිසරය පිළිබඳව ලොකු කතා බහක් යනවා. හැමදාම ප්‍රවෘත්තිවල විනාඩි ගාණක් දැන් වෙන් කළ තියෙනවා පරිසර විනාශයන් ගැන කියන. සමහරක් සමාජ මාධ්‍ය ජාල. එයා ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති රාශියක් නිර්මාණය කරනවා. දැන් පහුගිය දවස්වල එක ප්‍රචාරයක් ගියා ජනාධිපතිතුමා මේ උත්සවයට එන නිසාවෙන් හෙලිකොප්ටර් එක නවත්තන ස්ථානේ ගස් කැපුවා කියලා. මමත් කලබල වෙලා හොයලා බැලුවා. එක ගහක් කැපුවේ නැහැ. මුතුරාජවිල සංරක්ෂණය කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න කියලා. මුතුරාජවිල හෝටල් හිමියෙක් සඳහා ඔන්න රජයේ අනුග්‍රහය ලබා දෙනවා කියලා තමයි ප්‍රවෘත්ති සාකච්ඡා තිබුණේ. එතුමට පරිසර විනාශ කරන්න උවමනාවක් තිබුණා නම් ඕන තරම් අවස්ථා තිබුණා. අද නෙවෙයි මීට ඉස්සර. එතුමා තමයි පරිසරය ආරක්ෂා කරන් මේ රටේ කැපවෙච්ච ඉහළම රාජ්‍ය නිලධාරියා. මම එක සහතිකයක් දෙනවා මේ ජනාධිපතිතුමා අපිට කිසි වෙලාවක කියලා නැහැ අරයා බේරන්න අරයා ආරක්ෂා කරන්න කියලා. පරිසර දූෂණය අද සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය වී තිබෙනා වගේම ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් වෙමින් තිබෙනවා. විවිධ බොරු ප්‍රචාරත් මේ හරහා විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. මා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙලා ලෙස පරිසරය සුරකීම පිණිස විශාල වැඩසටහනක් කළා. මට මේ ජනාධිපති ධුරය ලැබීමට ඒ සාධකයක් උනායි කියලා මම විශ්වාස කරනවා. මම තමයි මේ පරිසරයට අහිතකර කරන්න ප්‍රධානතම එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ. මගේ කර්මාන්ත තමයි ඔක්කොම මේ අපද්‍රව්‍ය ගංගාවලට එක්කව් කරන්නේ. මම තමයි පහත් බිම් ගොඩ කරන්නේ. අනිත් හැමෝම මේ පරිසරය ආරක්ෂා කරන අය වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්නේ. මම මේ සියලුම සමාජ මාධ්‍යවල මේ පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් මේ විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර හැම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්නට ඉතාමත්ම පහසුයි. මේ පරිසර ඇමතුමා ප්‍රකාශ කරා තුමාට මිලියන 200ක් පමණ මේ ව්‍යාපෘතියට හම්බෙලා තියෙනවා කියලා. ඔබතුමා මේ කාර්යය මේ අවුරුද්දේම ඉවර කරන්න ඔබට අවශ්‍ය අමතර ප්‍රතිපාදන මම මේ වෙනුවෙන් තමුන්නාන්සේට දෙන්න සූදානම්. රටපුරා සිදුවන පරිසර විනාශයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹදී විරෝධතා පාගමනක නිරත වුණා. පරිසර විනාශයන්ට විරෝධය පළකිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොළඹ කොටුව දුම්රියපළ දක්වා පැමිණියා. විරෝධතා පාගමන ආරම්භයේදී ඊට කුඩා දරුවෙකු එක්ව සිටියද පසුව එම දරුවා ඉවත් කිරීමට ඔවුන් පියවරගෙන තිබුණා. අපේ රට ඉතාමත් වටිනා ජෛව විවිධත්වයෙන් යුතු වනාන්තර තමගේ හිතවතුන්ට ගෝලීන්ට හෝටල් හදන්න සැලසුම් කරලා දීලා තිබෙනවා. සිංහරාජ අඩවියවට හෝටල් ගණනාවක් අද ඉදීමින් තිබෙනවා. ඒ වනාන්තර කපාදු කරමින් මේ සියල්ල කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ රකවරණ මත. මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ අනාගතය, මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ ජීවය, මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ වායුව. එනිසා අපේ ජීවය වෙනුවෙන්, අපේ වායුව වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් මේ පාලකයන් සිසි දෘතු කරන මේ දෝහි ක්‍රියාව පරාජයට පත් කළ යුතුයි. ස්වර්ණවාහිනී ආයතනයේ කොටස් අලෙවිය පිළිබඳ විමර්ශන අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්නමෙනවිය සඳහන් කළේ ඒ අනුව ඒ පිළිබඳ විමර්ශන යළි පවත්වන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමට අයත් ස්වර්ණවාහිනි මාධ්‍යාලය ඇතුළු දේපොළ බෙන් හෝල්ඩින් සමාගමට අලෙවි කිරීමට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ගරු නීතිපතිතුමා විසින් පොලිස්පති වෙත උපදෙස් දීමක් සිදු කරමින් ස්වර්ණවාහිනි ආයතනයේ කොටස් විකිණීමේ ගනුදෙනුවට අදාළ විමර්ශනය හරියාකාරව සිදු වී නොමැති බවටත් එය අසම්පූර්ණ බවත් ඒ මත නඩු පැවරීමක් සිදු කළ නොහැකි බවත් දැනුම් දෙන ලදී. විමර්ශනයේ සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණ උපදෙස් අද දින ගරු නීතිපතිවරයා විසින් පොලිස්පති වෙත ලබා දෙන ලදී. අසම්පූර්ණ විමර්ශන ගොනු පොලිස්පතිවරයා වෙත අද දින හරවා යැවීමක්ද සිදු කරන ලදී. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බවට පසුගිය දින කිහිපය පුරා පාරිභෝගිකයින් චෝදනා කළා. මේ පිළිබඳව ස්වාභිමානීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද නාරාහෙන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වුණා. අද පෙරවරුවේ ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණි මන්ත්‍රීවරුන් බඩු මිල සම්බන්ධයෙන් වෙළඳුන්ගෙන් කරුණු විමසා සිටියා. අවුරුදු කාලයට අවශ්‍ය ප්‍රමාණයටත් නැති මට්ටමටයි තියෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතන්නේ. මේ ආණ්ඩුව ගත්ත ගමන්ම කිව්වේ දේශීයත්වය, දේශීය ගොවියා රකින්න. කනගාටුයි කියන්නේ මේ මුංගට, මේ කඩල, මේ කව්පි, මේ පරිප්පු, මේ හැම දෙයක්ම දේශීය ව්‍යාපාරිකයින් ගෙනාපු දේශීය ගොවීන් ගේව නෙමෙයි. මේ ඔක්කොම ආනයනය කරපු එක. ඒතකොට දේශීය ගොවියත් අනාතයි, සාමාන්‍ය පාරිභෝගිකයත් අනාතයි. මේ රටම ගෙනහිලා තියෙනවා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ ඇත්තටම දේශීය ගොවියව ආණ්ඩුව විසින් ආනයනය කරලා තියෙනවා. අපිට පේන දේ තමයි සිංහල අවුරුද්ද වෙනකොට දරා ගන්න බැරි විදියට බඩු මිල ඉහළ යනවා කියන එක. ඩඩ්ලි මහත්තයාටයි, නිපුණ මහත්තයාටයි, නිරත්න මහත්තයාටයි මේ කට්ටිය සම්පූර්ණයම වෙළඳපොළ බාර දීලා තියෙනවා. දැන් බලන්න අද වෙනකොට 85% ගොයන් කැපිලා ඉවරයි මුළු ලංකාවේම. එතකොට වී අලෙවි මණ්ඩලයේ කොච්චර අරන් තියෙනවද වී? අපිට ආරංචි වෙන විදියට මෙට්‍රික් ටොන් 20000ක්වත් අරන් නැහැ. දැන් කියනවා ඉන්දියාවෙන් පොන්නි සම්පා ගෙනවා කියලා ලක්ෂයක් මෙට්‍රික් ටොන්. ආණ්ඩුව කිව්වේ ඉන්දියාවෙන් හාල් ගෙනවා කියලාද? ආණ්ඩුවේ අසාර්ථකභාවය පේන්නේ නැවෙන් හාල් කිලෝ ලක්ෂේ බාපු වෙලාවට. නාරහේම් පිට සම්බා දැක ඩඩ්ලිව මතක් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල්ුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල්ුණා. ගෙවි ගිය ටයර් සහිත වාහන පදවන රුවේදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෑම පොලිස් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් අද ආරම්භ වුණා. කෙසේ වෙතත් රථවාහන හිමියන් පවසන්නේ ආනයින සීමා වීමෙන් වෙළඳපොලේ ටයර් හිඟයක් පවතින පසුබිමක මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි. පසුගිය කාලයේ රියනතුරුට ලක් වූ වාහන අතුරින් සැලකිය යුතු සංඛ්‍යාවක ටයර් ගෙවි ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව අද සිට තෙදිනක් සෑම පොලිස් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි ගෙවී ගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරේ. අද දිනේ සිට දින 3ක කාලයක් අඛණ්ඩව පැය 24 පුරා ගෙවී ගිය ටයර් සහිත වාහන පදවන රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා මෙම මෙහෙයුම ආරම්භ වුණා. ටයර නිසියාකාරව තිබිය යුතුයි වාහනයක් මහා මාර්ගයේ ගමන් කිරීමේදී. එසේ නොවන අවස්ථාවකදී රුපියල් 3500ක දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළා. පෙරේදා සිදුවෙච්ච රියානුතුර වගකීම සම්පූර්ණයෙන්ම රියදුරුන් දෙදෙනා ගතියෝති. නමුත් මේක අර මුවහමන තලන වගේ මේ විදියට ආණ්ඩුව විසින් මේ වෙලාවේ පරීක්ෂා කළ බාන
ටයර් නෑ ලංකාවේ. ඒ වගේම ටයර් අධික මිලයි. එතකොට මේ කොවිඩ් උතුරත් එක්ක මේ බස් කර්මාන්තය කඩාවැටලා තියෙද්දි බස් ලංකාවේ ධාවනය වෙන්නේ 150 60 විතරයි. අද දිනේ ඒකේ උණු 150 බස් ධාවනය නැවැත්තුව මේ සඳහා සාහන කාල සීමාවක් දෙන්න ඕන. ඊට වැඩිය දේවල් තියෙනවා මේ අනුතුරු වළක්වා ගන්න. ටයර් ප්‍රශ්නේ පමණක් නෙවෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරන්න එසේ නොමැතිව මේ විදියට අතිසාරට අමුඩ ගහන වැඩනම් කරන්න සූදානම් වෙන්න එපා. වෙළඳපොලේ අප කළ සංචාරයකදී අනාවරණ වුණේ බොහෝ ටයර් වර්ගවල හිඟයක් පවතින බවයි. විශේෂයෙන්ම කුඩා මෝටර් රථ සඳහා යොදාගෙන 12 සහ 13 ප්‍රමාණයේ ටයර් වර්ගවල උග්‍ර හිඟයක් පවතිනවා. එම ප්‍රමාණවල ටයර් එක විකුණුම් මිල 30%කින් පමණ ඉහළ ගොස් ඇති බවද දක්නට ලැබුණා. යතුරු පැදි සඳහා යොදා ගන්නා ටයර් වලද හිඟයක් පවතින බව අලෙවිකරුවන් පවසනවා. ටයර් ආනයනය නතර කිරීමත් දේශීය නිෂ්පාදන මෙරට අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවීමත් මෙසදහා හේතු වී තිබෙනවා. අලෙවිකරුවන් පවසන්නේ මෙරට ටයර් අවශ්‍යතාවෙන් 25%කටත් අඩු ප්‍රමාණයක් දේශීයව සැපිරෙන බවයි. ටයර් නම් දැන් අනං ගිලා තියෙන්නේ. පිටරටින් එන්නේ නැති නිසා තමයි ප්‍රශ්නේ. ඔයා ටයර් තමයි දාලා දුවන්නේ. ඔව්. ඒක උපරිම ගෙවිලා තියෙන්නේ. පොලිසියෙන් අල්ලගෙන ඉඳලා ගේනලා තියෙන්නේ. මේ ලංකාවේ නිෂ්පාදන ධාරිතාව මදි මේ තියෙන වාහන ප්‍රමාණයට. ටයර් මාර කරන්න කණ්ඩම සල්ලි නෑ අයරුත් නෑ පාරේ ටයර් වලට දඩ ගන්නවා නෑ අපරාධයක් ඒක ඇහැල්ලා. 6000 විකුණන ටයර් එක දැන් 12500යි 15000 විකුණන කඩේ තියෙනවා. ටයර් බොහොම අමාරුවෙන් ගන්න. මේ කඩ 10කට ගියත් ටයරයක් හොයාගන්න අමාරුයි. හැමතැනම ගියා මේකම ගියා වෙන්නකුව ගියා ටයර් නැහැ. රුපියල් 7000 ගන්නට තිබිච්ච ටයර් දැන් 13000 ගන්නක් නේ. ඒ පොලිසියෙන් අල්ලනවා නම් ඒ ටයර් ගෙන්නන්න එපා. අද ඉඳන් පොලිසියෙන් ටයර් බලන ඔක්කොම බලනවා. කිසිම තැනක කිසිම කඩේක ටයර් එකක් හොයාගන්න නෑ දුවන්න. හොයාගන්න නෑ මොකද මහත්තයා අපි කරන්නේ? කඩවල වැහිලා තියෙන ගොඩක් දුරටම. ඉම්පෝට් නවත්වනවා කියලා ඉම්පෝට් නවත්තලා මේ අත්තවාස බඩු ටික දෙන්න නැත්තම් වෙන්නේ නැහැ නේ. තේරුමක් නැහැ නේ. විකුණන ටයර් නැති වුණාම ෂොප් එක වයි නැත්නම් අපි අයින් කරයි. ඒතකොට අපි තමයි පොලොත් එක්ක පාර මේ තමයි ඉඳ වෙන්නේ. බලනකොට ආණ්ඩුව විතරක් නෙමෙයි ෆේල් වෙලා තියෙන්නේ. ඡන්දේ දාපු අපිත් ෆේල් වෙලා ඉන්නේ දැන්. කෙසල් ගෙඩියකට රුපියල් 30ක මිලක් නියම කර තිබීම නිසා උරණ වූ පුද්ගලයෙකු එල්ල කළ බෝතල් ප්‍රහාරයකින් පළතුරු වෙළඳසැලක සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන්. කෙසල් මිලදී ගැනීම සඳහා අදාළ පුද්ගලයා කුරුණෑගල පැරකුම්බා වීදියේ පිහිටි පළතුරු වෙළඳසැලකට පැමිණ තිබුණේ පසුගිය සෙනසුරාදායි. එහිදී කෙසල් ගෙඩියකට රුපියල් 30ක මිලක් නියම කර තිබීම නිසා අදාළ පුද්ගලයා සහ වෙළඳසැල් හිමියා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. අනතුරුවම ස්ථානයෙන් පිටව යන අදාළ පුද්ගලයා යලි පැමිණ බෝතලයක් බිඳ පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පළතුරු වෙළඳසැලේ සේවකයෙකු ඉන් බේරීමට අසල තිබූ දුරකථන අලෙවිසැලකට දිව යන අතරතුර ආරවුල ඇතිකරගත් පුද්ගලයා එම ස්ථානයටද පැමිණ පහර දෙන අයුරීමේ පහරදීමෙන් වෙළඳසැල් සේවකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු ගලේ වෙළ පදිංචි 58 හැවිරිදි අයෙක්. අදාළ වෙළඳසැල ඊයේ පස්වරුවේ කුරුණෑගල වැඩබල්ල මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවට ලක් වුණා. අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පහරදුන් පුද්ගලයාද අතරංගුර ගැනීමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.